විශේෂණයකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි අච්චු පොතේ පළවෙනි පාඩම තාපය ගැන. තාපයත් අපි ගිය සතියේ උෂ්ණත්ව මාන ගැනීම කතා කළා. අද අපි කතා කරන්න ඉතුරුලා තියෙන්නේ උෂ්ණත්ව පරිමාණ ගැන. උෂ්ණත්ව පරිමාණ පුතේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ යවන්නට ප්‍රධාන වශයෙන් ලෝකෙ දින උෂ්ණත්ව පරිමාණ තුනක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි සෙල්සියස් දෙක Fahrenheit තුනක් කෙල්වින්. ඔයගොල්ලෝ බලනවා ඇති මම මේකේ විතරක් බිංදු දෙකක් දැම්ම මේක බිංදුවක් දැම්මේ නැහැ. මේ තුන් දෙනාම විද්‍යාඥයෝ ඉස්සෙල්ලා එකක් කියන්න එපා. සෙල්සියස් කියන පරිමාණය හොයාගත්තේ ඇන්ඩර් සෙල්සියස් කියන විද්‍යාඥයා විසින්. හරි? Fahrenheit කියන එක හොයාගත්තේ ගේබ්‍රියල් Fahrenheit කියන විද්‍යාඥයා විසින්. මේක සෙල්සියස් අංශක Fahrenheit අංශක මේක ඇවිල්ලා මේක ඇවිල්ලා සර් විලියම් තොම්සන් එවත් කෙල්වින් සාමිවරයා විසින් තමයි මේක සොයාගැනීමක් කළේ. දැන් ඕගොල්ලෝ දන්න දෙයක් තමයි දිගමයින අන්තර්ජාතික සම්මත ඒකකය මීටර් එතකොට ස්කන්ධයමයින කිලෝග්‍රෑම් ද්‍රව්‍ය ප්‍රමාණයමයින මවුල වෝල්ටීයතාවයමයින වි වෝල් ධාරාවමයින ඇම්පියර් ඒ වගේ උෂ්ණත්වයමයි පාවිච්චි කරන අන්තර්ජාතික සම්මත ඒකකය තමයි පුතේ මොකද්ද කෙල්වින් කියන්නේ. එහෙනම් ගොඩක් අය ඔක හිතන්නේ සෙල්සියස් කියලා. හරි. ගොඩක් අය හිතන්නේ ඔක සෙල්සියස් කියලා. මොකද පාවිච්චි කරන්නේම සෙල්සියස් නේ පුතේ. වැඩිපුරම පාවිච්චි කරන සෙල්සියස් නැත්ත. ලෝකේ බහුලවම පාවිච්චි කරන ඒකකය තමයි සෙල්සියස්. හරි. කවුද කියවන්නේ? සවන්ගේ කිය සෙත් සදනි සෙල්සියස් අංශක වල විස්තරය කියන්න පුතේ ඊළඟ තියෙන්නේ නෑ වගේ නේ නිහඬතාවයෙන් පේන්නේ ඊළඟ නැක් තාම ළමයි එනවා කියන පන්ති සෙත් සදනි ලියලා නෑ එතකොට එහෙනම් සිතුම් ලියලා තියෙන්නේ කියන්න පුතේ සෙල්සියස් අංශක වල විස්තරය කියන්නේ නම් විද්‍යාඥයා විසින් මේ හඳුන්වා දෙන ලදී. මේ උෂ්ණත්වය මැනීමට බහුලව භාවිත කරන පරිණාමයේ වේ ජලය පත්වන සෙල්සියස් 0.1 සෙල්සියස් ජලය වාෂ්ප වන 100 සෙල්සියස් ඉන්න අචල උෂ්ණත්ව දෙක පරතරයේ කොටස් 100කට විදා මේ හඳුන්වා දී ඇත. හරි. පුතේ ජලය අයිස් බෝඩ් පත් වෙන සෙල්සියස් අංශක බිඳුව ජලය වාෂ්ප බෝඩ් පත් වෙන සෙල්සියස් අංශක 100 මේවා පුතේ ස්ටේබල් පොයින්ට්ස් මේවා වෙනස් වෙන්නේ නැහැ. හරි. මේ අචල අක්ෂ දෙක අරගෙන මේ අක්ෂ දෙක අතර කොටස් 100කට බෙදලා 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 තමයි මේක හදලා. එතකොට මේ තනි කොටසකට කියනවා මොකද්ද සෙල්සියස් අංශක එකක් කියලා කියනවා. තේරුණාද? මේ තනි කොටසකට කියනවා සෙල්සියස් අංශක එකක් කියලා. හරි. කියන්න ලෝක වැඩිපුර උෂ්ණත්වය මයින් පාවිච්චි කරන්නේ සෙල්සියස් අංශක. කියන්න වේත්‍ය කියන්න පුතේ ෆැරන්හයිට් පරිමාණය. ග්‍රේබ්‍රියල් ෆැරන්හයිට් නම් විද්‍යාඥයා විසින් මෙය හඳුන්වා දෙන ලදී. අයිස් ද්‍රවවලට පත්වන ෆැරන්හයිට් අංශක 32ක් ජලය කුමාරයට බවට පත්වන ෆැරන්හයිට් අංශක 212ක් අතර පරතරය කොටස් 180කට බෙදා මෙය හඳුන්වා දී ඇත. 32 තමයි ෆැරන්හයිට් අංශක 32 තමයි අයිස් වතුර බවට අයිස් වතුර බවට පත්. 212 තමයි ඒ වතුර වාෂ්ප. එතකොට මේවා අචල අක්ෂ. පීඩීම වෙනස් වෙන්නේ නැහැ. මේ අතර පරතරය කොටස් 180කට බෙදලා මෙන්න 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 බෙදලා මේක 100කට බෙදුවා.
පොටස් මෙයා පොටස් 180 කට බෙදලා තමයි ෆැරන්හයිට් කියන ඒකකේ හඳුන්වලා දීලා තියෙන්නේ මොකද ෆැරන්හයිට් කියන ඒකකේ එච්චර පාවිච්චි වෙන්නේ නැහැ පුතේ දැන් අපිට ඕනේ නැහැ මේ දවස්වල අපි එමේ යනකොට අපේ උෂ්ණත්වය මයින්වන්නේ දැන් උෂ්ණත්වය බලලා කියන්නේ සෙල්සියස් අංශ කීයක සෙල්සියස් අංශ කියන්නේ ඔයාගේ දේ උෂ්ණත්වය 34 වඩා වැඩි නම් එහෙමනේ කියන්නේ ෆැරන්හයිට් වලින් බලවම 90 ගානක් වෙනවා පුතේ අපි ඒක බලමු කවදාද ඔක ડોක්ටර් කෙනෙක් වුණොත් එහෙම කවුරු හරි කෝල් කරලා කිව්වොත් එහෙම ડોක්ටර් අපේ පුතාට 100 ගානට උන දුවට 100 ගානට උන මොකද කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ 100 ගානට කියලා කිව්වේ පුතේ සෙල්සියස් වලින් නෙමෙයි කියන්නේ 100 ගානට කියලා කිව්වේ මොනවද ඒ ෆැරන්හයිට් නේ 100 ගානට සෙල්සියස් වලින් වගේ කිව්වා නම් ඉතින් ඔයා කියලා වැඩක් නැහැ බේක් කරා ඉන්නේ වුණා අමුදවර කතා කරන්නේ හියුමන් ටෝ ගෝස්ට් රයිඩර් වගේ ගිනි ගන්න තේරුණා හරි ෆැරන්හයිට් වලින් 100 ගාන කියන එක හරි තේරුණාද ඊළඟට කෙල්වින් පරිමාණය පළවෙනි ඡේදය කියවන්න දමු අපි ජටමින් නෝ තරුෂි ඔයා කියවුවද පුතේ අදවසේ තරුෂි නෑ නිහඬ නමෝදිගේ මයික් එක පෙන්වන්නේ නැහැ තරුෂි ඔව් ඔයා නෝට් එක ලිව්වද පුතේ තරුෂි කියන්නේ කැහෙන්නේ ආ හරි මයික් ප්‍රොබ්ලම් थॉमसन विसिन में हंदुनवा दुने लगी ලව උෂ්ණත්වයේ මනින අන්තර්ජාතික සම්මත ඒකකයේ SI මෙය වේ වස්තුවක හැඩය හැකි අවම උෂ්ණත්වය අවම උෂ්ණත්වයේ නිරපේක්ෂ ශුන්‍ය ලෙස හැඳින්වේ උතේ යම් වස්තුවක් මේ උෂ්ණත්වය අඩුවෙලා ගිහිලා පවතින බලන් අඩු උෂ්ණත්වය ගැන යා මතයක් පළ කරා ඒක තමයි පුතේ නිරපේක්ෂ ශුන්‍ය වචන මතක තියාගන්න අඩුවෙලා තියෙන බලා අඩුම තත්ත්වය කියන්නේ নিরপেক্ষ ශූන්‍ය කියලා. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක තියෙන අංශු මෙව චලනය වෙනවනේ පුතේ. ඒ අංශු වල තියෙනනේ චාලක ශක්තිය. චාලක ශක්තිය EK කයිනටික් එනර්ජි අවම වෙලා තියෙනවා. අවම. හරි? මේ අවම වෙලා තියෙනවා. මම පොඩ්ඩක් කතා කරන්නම්. ඊළඟ කොටස කියවන්න පුතේ කවුද චමෝදි ලියලාද තියෙන්නේ නෑ චමෝදනි ලියලාද තියෙන්නේ තාපය නෑ ඒත් නෑ ගිම්මානි ලියලා ගිම්මානි කියවුවනේ කවීෂා අර පළවෙනි සෙෂන් එකේදී අපි කතා කරන්න බැරුණා කවිෂ නෝට් එක ලියලාද පුතේ තියෙන්නේ ඔව් සර් කවිෂ ඉතු චූටි කොටස කියාගෙන යම් කැලි දෙකම කෙල්වින් පරිමාණයට කෙල්වින් පරිමාණයට අනුව নিরপেক্ষ ශූන්‍ය කෙල්වින් බිඳුවයි ඈ ඕක ඕකේ නෙමෙයි දැක්ක ගමන් විතරක් දන්නේ ඕකේ කියලා කෙල්වින් බිඳුව ඉතින් මට වෙන දාන්න විදියක් නැහැ බිඳුවයි කෙල්වින් බිඳුවේ එය සෙල්සියස් පරිමාණයට අනුව සෙල්සියස් අංශක ඍණ 273.15 පහකි සෙල්සියස් කෙල්වින් පරිමාණයේ ඒකකයේ එකක් සෙල්සියස් පරිමාණයේ ඒකකයේ එකකට සමාන වේ. අන්න හරි. සෙල්සියස් පරිමාණයේ ඒකක එකක් කෙල්වින් පරිමාණයේ ඒකක එකකට සමානයි කියලා කියනවා. මේ මට ඇත්තටම දන්නේ නැහැ තත්ත්වයට ඒවා රූපෙලා ඉන්නේ කියලා කොරෝනා ආසාදනය වෙලාද ඔයාලට විතරද? මම මැසේජ් එකක් දාන්න පවුලයටද කොහොමද කට්ටියට? සනීපෙන් ඉන්නවා. ආම කතා කරන්න අමාරු ඇති මම දන්නේ නැහැ. මේ ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ තියෙන தත්ත්වය උඩ ඉතින් අද පන්ති කළා මට සමහරට ලබන සතියේ මම මැරලා තියෙන්න පුළුවන් අපි දන්නේ නැහැ ජීවිතේ කොහොමද කියන්නේ
හැමෝමදී පරිස්සම් වෙන්න දෙවෙන කරන්න වෙන විකල්ප නැහැ. ඉතින් ඉක්මනට ඒ තත්ත්වය පහ වෙලා සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ඔක්කොම සමූහයක් විදිහට ඉතින් කවිෂි වෙනුවෙන් ඉක්මන සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අනිත් අයත් මම හිතන්නේ එහෙමයි ප්‍රාර්ථනා කරනවා ඇත්ත ඉතින් පන්තියට සාමාජික ප්‍රාර්ථනා. ඔව්. එම් ප්‍රාර්ථනා කරන හිතන එකත් වටිනවා සමහර අය මේ හිතනවත් දන්නේ නැහැ කවන්නේ කියලා වෙලාවට. අපි මිනිස්සු එහෙමනේ පිටේ. මේ හරි. ඉතින් මතක තියාගන්න දැන් දැනෙනවා. ඉතින් දැන් මේ මෙතනනොත් මිනිහම ගෙනියන. දැනුත් ගෙනියනවා. මෙතනින් ඒ ගෙනියන බොඩිස් ඩෙඩ් බොඩිස් ගෙනියන. ඔයගොල්ලෝ සද්ද ඇහෙනවද මම හිතා. අලුතෝසේ ගෙනියන්නේ ඉතින් ඩෙඩ් බොඩිස් තමයි. ඊයේ ගෙනිච්ච ඔය විදියට. ඉතින් 170 ගාන ඕම යනකොට ඉතින් ඉස්සරහට ඉතින් දවසකට 200 300 යනකොට අපිත් නොමරී තියෙන බෑනේ පුතේ නේද? ඒ කියන්නේ බොහෝ දුරට ඉතින් මරණයටපත් වෙයි ඉතින් යම් අවස්ථාවක මොනවා හරි වෙලායි අපේ ජීවිතේ ඇති. ඉතින් හැමෝටම කරදරයක් නැතිව ලැබෙන කියලා තමයි ඉතින් මම නම් ප්‍රාර්ථනා කරන්නේ. කරුෂි ඔයගොල්ලන්ට ඉක්මනට සුව වෙන්න, ඔයාලට අක්කට ඉක්මනට සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිට නෑ නෑ අමාරු වෙන්නේ නෙමෙයි ඔය ගෙනියන්නේ. ඉස්සරහම පොලිසිය දාලා කාඩ්ඩේ දාලා ඔය ගෙනියන්නේ ඩෙඩ් බොඩිස් ගෙනියන්නේ. මේ මෙත ඔත අපේ ඕමගම කනත්ත ගාව ඉන්නා දන්නේ නැතුව ඉච්චර මේ පුච්චන්න බෑනේ පුතේ ගෙනියන්න. එක සැරේ 10ක් 15ක් පුච්චන්න බෑනේ. බැරි වුණා මේක වැතර. ඔය කොහේ හරි ගෙනියනවානේ. ඒකනේ කට්ටියට හිතෙන්නේ කට්ටියට ඔළුවට දෙන්නේ ලෙඩු ගෙනියනවා. එතන කවුලක් නැහැ නේද? ඔය ඩෙඩ් බොඩිස් ගෙනියන්න. හරි. ඉතින් මතක තියාගන්න ඉතින් කවුරුත් ඉතින් පරිස්සමෙන් ඉන්නේ. හරි. අපි පොඩි සම්බන්ධතාවයක් ගැන කතා කරමු. මේ කෙල්විනු සෙල්සියස් අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා පුතේ. මතක තියාගන්න. මොකද දන්නවද? සෙල්සියස් අංශක එකක් වැඩි වෙනකොට කෙල්විනුත් එකයි වැඩි වෙනවා. තව එකක් වැඩි වෙනකොට එකයි. අඩු වෙනවා නම් අඩු වෙනවා. වැඩි වෙනවා නම් වැඩි වෙනවා. ලේසි නේද පුතේ? එහෙම උනා. එකක් වෙච්චින්ද හොඳයි. මේ කවුද කෙල්වින් සාමුවරයාගේ රූපයක් හිටන් දීලා තියෙනවා පොතේ බලන්න. හතර පිටුව 9.6 කෙල්වින් සාමුවරයා ඉන්නවා. විශාල වශයෙන් උෂ්ණත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ සාමුවරයෙක් කියලා කියනකොට දන්නවනේ ඒ කාලේ සාමුවරයෝ කියන්නේ හොඳ වංශක්කාර සල්ලිකාරයෝ නේ. මේ පරීක්ෂණ කළා වඩා අවශ්‍ය කරන දේවල් ඒ සම්බන්ධයෙන් හොයාගෙන වැඩ කටයුතු කරපු අය තමයි ඔය. හරි. අපි බලමු පුතේ දැන් මේ සෙල්සියස්ුයි ෆැරන්හයිට්ුයි අතර, ෆැරන්හයිට්ුයි කෙල්විනුයි අතර, කෙල්විනුයි සෙල්සියස්ුයි අතර විවිධ සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතා මොනවාද කියලා අපි දැනගන්න. උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධ. අපි මුලින්ම කතා කරමු පුතේ සෙල්සියස්ුයි කෙල්විනුයි අතර තියෙන සම්බන්ධ. සෙල්සියස්ුයි කෙල්විනුයි අතර තියෙන සම්බන්ධ. කෙල්වින් වලට අංශක දාන්නේ නැහැ, බිංදුව දාන්නේ නැහැ. සෙල්සියස්ුයි කොරෝනා ඇතුළේ හොඳ වුණත් ඊට පස්සෙත් ඒ හැතුම එක බලපාන අනිවාර්යෙන් තියෙනවා පුතේ. අනිවාර්යෙන් වාසනයක් නෙමෙයි ඉෆෙක්ට් එක තියෙනවා දෙකට. ඔය ස්පෝර්ට්ස් කරපු අයට ඊට පස්සෙ ඉතින් ඒ යථා තත්ත්වයටම හයියෙන්න බෑ. ඒකයි කියන්නේ. බලපෑම් තියෙන මොලේ නියුරෝන වලට බලපාන යම් ප්‍රමාණයක්. එහෙම තියෙනවා. හරි. මේ සෙල්සියස් ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධතාවය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට බලමු පුතේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ සෙල්සියස් අංශක බිඳුව කියන්නේ. දන්නවනේ බිඳුව කියන්නේ අයිස් නේ. සෙල්සියස් අංශක බිඳුවේ කෙල්වින් නම් 273 කියලා කියනවා. දැන් තියෙනවා කේ කියලා තිබ්බා මනේ ඉස්සලා බිඳුව එක කියලා තිබ්බා මේක ඕකේ වගේ අර කේක් එකකුත් තියෙනවා නේ නම් තියෙනවා නේද? සෙල්සියස් අංශක බිඳුවේදී කෙල්වින් 273යි. එතකොට පුතේ මම උඩ පැත්ත එක පාඩකින් ලියාගෙන. සෙල්සියස් අංශක 1යි කියන්නේ. සෙල්සියස් අංශක 1යි කියන්නේ. කෙල්වින් කීයද? ඈ? ආ නෑ නෑ. ආ මම මෙතන පැනනා කියලා දාන්න. සෝරි. සමාන නෑ. කියෙන්නේ හොඳයි. සෙල්සියස්ුයි කෙල්වින් අතර සම්බන්ධතාවය. සමාන. ඈ? සෙල්සියස් අංශක එකක් කියන්නේ. ඒතකොට මේ පැත්ත එකකින් වැඩි කරා කියන්නේ. මේ පැත්තත් අපි මොකද කරන්න ඕන පුතේ? එකකින් වැඩි කරන්න තියෙන්නේ.
එතකොට මේ පැත්ත කීයද වෙන්නේ? ඔව්. 274යි. අපි දම් පාටින් ගාගෙන යන්නේ මම පාටින්. 274යි. එතකොට සෙල්සියස් එක 2යි කියන්නේ. කතා කරනවා කියන්නේ. සෙල්සියස් එක 2යි කියන්නේ එතකොට කීයද? පන්තිින් නෑ කතා කරන්න බෑ මම දන්නවා. 275. එතකොට සෙල්සියස් අංශක 3යි කියන්නේ. මේ පැත්ත 3 කියලා තියෙනවා. මේ පැත්ත 3 කියලා. 276. අපි ගමුකෝ සෙල්සියස් අංශක 10ක් කියන්නේ කීයද කියලා. සෙල්සියස් අංශක 10ක් කියන්නේ. 280. මේ පැත්ත 10 කියලා තුනගෙන අර පැත්තට මොකද කරන්න ඕන? 10ක් කියලා. 10ක්. 283. අපි හිතමු සාමාන්‍ය කාමර උෂ්ණත්වය සෙල්සියස් එක 27. එහෙමයි කියන්නේ. සෙල්සියස් එක 27. 300යි. ඔව්, මේ කියන්නේ එකට 27ක් එකතු කරාම කියදෙන්නේ 300යි K. කිලෝ 300ක් වගේ ගන්න එපා. දැන් ඕනේ දකින්නේ views එච්චරයි. 1 million K. එහේ ඉවරද උළු දිහින් කට්ටියනේ. හරි. එතකොට දේ උෂ්ණත්වය සෙල්සියස් එක 37. හලිසිය ඔයාගේ ඇඟේ උෂ්ණත්වය 37යි කෙල්වින් වලින් කීයද? 310යි. වතුර නටනවා. මේ වතුර නටනවා. කීයද? 373. හරි. එතකොට පුතේ අපි බලමු අනුකරණය. සෙල්සියස් අංශක ඍණ 1යි. 272. ඔව්, එකක් අඩු කරන්න තියෙන්නේ, බය වෙන්න එපා. 272යි. සෙල්සියස් අංශක ඍණ 2යි. කියන්න. 271. ඔව්, හොඳයි කියන්නේ කෑ. 271යි. සෙල්සියස් අංශක ඍණ 3යි. 270. සෙල්සියස් අංශක ඍණ 73. 200යි කියන 200යි. සෙල්සියස් අංශක ඍණ 273. බිංදුවයි. ඕකේ කියලා කිව්වේ ඒකනේ. බිංදුවයි K. අන්න ඒක තමයි පුතේ. මොකද දැන් ඔය උඩ තියු කිව්වේ කෙල්වින් පරිමාණයට අනුව নিরপেক্ষ ශූන්‍ය කෙල්වින් බිඳුව වේ. එය සෙල්සියස් පරිමාණයට අනුව නම් කීයද? සෙල්සියස් අංශක ඍණ 273. එයා පරිමාණය හැදුවේ මෙතනින්. උරුල් පරාසයක පරිමාණය හැදුවා. තාම ඉතින් පල්ලේ හරක් ගන්න පුළුවන්. එතන ඍණ කෙල්වින් එකයි කියන්නේ කීයද? සෙල්සියස් අංශක ඍණ 272යි. තව අඩු වෙනවා. මෙයා මෙතන ඔළුවේ තියාගෙන තමයි ගාන හැදුවේ. මේක එයා හදන්නේ නැහැ. දශම ගානක ගණන් කිරීමේදී දශම 1.5 ගණන් කරන්නේ. ගණන් කරන්නේ. ඒරල මට්ටම ගියාම 1.5ක් දාලා හදන්න ඕනේ. කැම්පස් මට්ටම ගියම බලන්නකෝ මේක හරියගේ පුතේ 273.15. කොහොමද මේ හැමතැනම බලන 1.5 දාන්න සෙට් වුණා? සතුට? නේ ඒක තමයි නේද? හරි. ගන්නේ කිරීම වලදී වැඩි කළා මෙතන ඒව ගන්නකොට 0.5 තියෙනකොට මේකින්ද ඒව ගන්නේ කිරීම වලදී අතහැරලා දෙනවා. හරියට අර ගුරුත්වජ තොරණය 9.81 ඕගොල්ලෝ පහසු සඳහා කීයක් කියලා දාලා තියෙන්නේ? 10. හරි? 10. ඔව් ඒ වගේ දෙයක් තමයි. කලකන්නේ සාමාන්‍යයෙන්. එතකොට අපි ලබන සතිය පුතේ උෂ්ණත්ව පරිමාණ අතර සාකච්ඡා කරමු. හවසට පන්ති කරන්න මම බලාපොරොත්තු වෙනවා. හවසට අම්ල භාෂම සාකච්ඡා කරමු. ලියපු මෙහෙමයි පුතේ, ලියුවද නැද්ද කියලා ඉතින් ඉල්ලීම් කරන එක තේරුම් ගන්න නැහැනේ. ඉල්ලීම් කරලා කියන්නේ නැහැනේ පුතේ. ඉතින් එහෙම එකේ ඉල්ලීම් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ වගකීම මම කරන්න, මම නෝට් එකේ වල දීලා මම උගන්නගෙන යන්න. කැමතිය ග්‍රහණය කරගන්න. හරි, එහෙම හොඳයි. ඒකින්ද එහෙම කරමු. හවසට සාමාන්‍ය විදිහට මම හිතන්නේ සෙෂන්ස් දෙකකින් කරන්න බැරි වෙයි. අම්ල භාෂම තුනකම අම්ල භාෂම කරලා ඉවර කර ගන්න සමහර පුළුවන් වෙයි.
එහෙනම් පුතේ හැමෝම පරිස්සමෙන් ඉන්න පාඩම් කරන්න නෝට් ලියන්න පුළුවන් වුණොත් නෝට් එක ලියන්නකෝ මේ දන්නවනේ පුතේ හයිටනේ එන්නේ පුතේ හයිටනේ ඔව් අපි හයිට කරමු නේද එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ එහෙනම් ආයුබෝවන් බුදු සරණයි ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර්